සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්වී සිටින්නේ සතහන් සරණ ධර්ම දේශනා මාලාව සමඟ. අද දින ඔබ කිහිප දෙනෙක් විසින් මාගෙන් ඇල්ලෙන ලද පරිදි මාර්ගඵල ලැබීම සම්බන්ධ වැඩිදුර විස්තර සහ වැදගත් ධර්ම කොටස් රාශියක් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මා පළමු කොටම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ අරහත් යන මාර්ගඵල පිළිබඳ කෙටි විස්තරයක් සැපයීමට බලාපොරොත්තු වෙනවා. අප බොහෝ දෙනෙක් ආසා තියෙන්නේ, බොහෝ දෙනෙක් මේ බණ අහනට අහලා තියෙන්නේ සෝවාන් වෙන්න අමාරුයි කියලා. සෝවාන් වෙන්න මෛත්‍රී බුදු සාසනයට යනකම් ඉන්න කියලා තමයි අපිට බණ අහනකොට නිතරම කියන්නේ. මේ කාරණාව වැරදි. ඉතා පැහැදිලි බුදුන් වහන්සේ දේශනා කරනවා සෝවා මාර්ගඵලයට ලැබීම ඉතාම පහසු දෙයක් කියලා. එවගේම ශාලීයක සූත්‍රයේ තියෙනවා සෝවාන් ඵල අංග හතර ලබා ගැනීම විතරයි අපේක්ෂා කරන්නේ. බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝරත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් නොකරන ලද ආර්යකාන්ත වූ පංචශීල ප්‍රතිපදාව යන කරුණු හතර ඇතිකර ගැනීම පමණයි බුදුන් වහන්සේ අදහස් කරේ සෝතාපන්න ඵලයට පැමිණීමට. මෙතනදී අපි දැනගත යුතු දෙයක් තමයි බුද්ධ කාලයේදී ඉතාම රෝගත් උදවිය පවා බුදුන් වහන්සේකින් බණ අහලා සෝවාන් වුණා. ඒ අනුව අද ඉන්න උගත් පිරිසට සෝවාන් වෙන බැරි නම් ඒක විහිළුවක්. එතනදී වුණේ සෝවාන් වෙන බෑ, අද කාලේ සෝවාන් වෙන බෑ කියන පණිවිඩය මිනිසුන්ගේ ඔළුවට ඇව්වා. යම් දෙයක් බෑ බෑ කියලා කිව්වනම් මිනිස්සු ඒක බෑම කියලා හිතනවා. ඔන්න ඒ හේතුව නිසා තමයි මාර්ගඵල සම්පත්තිය අද වෙනකොට නැති වෙලා ගියේ. ඒ නිසා ප්‍රථම කොටම මේ බෑයි කියන කතාව ඔළුවෙන් අයින් කරගන්න ඕන. බුදුන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරන දෙයක් තමයි මේ ආත්ම භාවයේ අවම වශයෙන් සෝවාන් වෙන්න ඕන නැත්නම් රහත් වෙන්න ඕන කියන එක. මේක කුද්දක නිකාය ඉතාම පැහැදිලිව දැක්වෙන කාරණයක්. ඒ නිසා ඔබ ඔබගේ ශාසනික යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. ඒ ශාසනික යුතුකමක් තමයි මේ කියන මාර්ගඵලවලට යාමත් අන්න එම ප්‍රතිපදාවට සමාදන් කිරීමත්. දීඝනිකායේ ලෝහිච්ච කියලා සූත්‍රයක් තියෙනවා. මේ ලෝහිච්ච සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණි කෙනෙකුගේ යුතුකම පවතිනවා අන්න එම මාර්ගයට පැමිණීමත්, අන්න අයට මේ සත්‍යයන් කියලා දීමත්. ඒ වගේම අනාථපිණ්ඩික සූත්‍රයන්ගේ 1, 2, 3 කියලා තියෙන පිළිවෙලින් තමන් සෝවාන් වූ දේ යන්න තමන්ටම දැන බලා ගන්න පුළුවන්, එහෙම කරන්න. ඒ වගේම තමන්ගේ සෝතාපන්න ඵලය තමන්ටම කියා ගන්න පුළුවන්. ඒ වගේම බය නැතුව අනුන්ට කියන්න පුළුවන්, සමාජයේ කියන්න පුළුවන් කියන කාරණාවත් ඉතාම පැහැදිලිව ධර්මයේ සඳහන් වෙන කරුණු. ඒ වගේම මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා ධම්මා දාස කියලා පරීක්ෂණ ක්‍රමයක්. මෙන්න මේ පරීක්ෂණ ක්‍රමය සදාහන් කැටපත් පරීක්ෂාව යන නමින් හඳුන්වනු ලබනවා. සදාහන් කැටපත් පරීක්ෂාවෙන් කරන්නේ යම්කිසි පුද්ගලයෙක් සෝවාන්ද නැද්ද කියන එක පරීක්ෂා කරලා බලන එක. එතෙන්දී ඔහු විසින් කළ යුත්තේ තමන් කෙරෙහි බුදුන් කෙරෙහි අචර සද්ධාව, දහම් කෙරෙහි අචර සද්ධාව, ආර්ය සංඝරත්නය කෙරෙහි අචර සද්ධාව යන කරුණුද මුලින් මැදින් අගින් නොකරන ලද ආර්යකාන්ත වූ සීල ප්‍රතිපදාවද යන කරුණු හතර තියෙනවද කියලා බලා ගැනීම. එම කරුණු හතර තියෙනව නම් එම පරීක්ෂණ හතර සමත් නම් එම පුද්ගලයා සෝතාපන්න ඵලයට පැමිණි පුද්ගලෙක්. ඒ ගැන අයිත් කිසිදු සැකයක් නැහැ. විශේෂයෙන්ම අද කාලේ ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා සෝවාන් වෙන්න දීර්ඝ කාලයක් භාවනා කරන්න ඕන කියලා. මෙන්න මේ කරුණ සම්පූර්ණ වැරදි කරුණක්, වැරදි වැටහීමක්. මේ වැරදි වැටහීම සම්පූර්ණයෙන් නැති කරගන්න සුප්පබුද්ධ කුට්ටි කියන සූත්‍රය කියවන්න. සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය ඉතාම පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණක් තමයි මොකද්ද, සියල්ල ඇතිව නැතිවේ යන ඥාන සම්පත්තිය ලැබුණම ඒ පුද්ගලයා එයිම සෝවාන් වෙනවා කියලා. ඒ කියන්නේ සියලු සංස්කාරයන් ඇතිව නැතිවේ, ඇතිවන සියල්ල නැතිවේ යන මේ අවබෝධය ඇති කර ගැනීම තුළින් උදයව්වේ කියන ඥානය ලැබෙනවා. උදයව ඥානයෙන් අදහස්න්නේ ඇතිවන සියල්ල නැතිවේ යන්න. උදයව්‍ය යන ඥානයෙන් අපි බලමු කොහොමද සෝතාපන්න ඵලය ලැබෙන්නේ කියලා. සෝතාපන්න ඵලය ලැබෙන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන, නැත්තම් සංසාර බැමි තුන අහෝසි වී යාම තුළින්. සක්කාය දිට්ඨිය, සක්කාය දිට්ඨිය කියන එක ඉතාම පැහැදිලිව විග්‍රහ කරනවා චූල වේදල සූත්‍රය, මහා වේදල සූත්‍රය බලන්න. විශේෂයෙන්ම චූල වේදල සූත්‍රයේ සක්කාය දිට්ඨිය පැහැදිලිව සා දීර්ඝ වශයෙන් විස්තර කරනවා.
රූප වේදනා සංඥා සංකාර විඥාන යන කරුණු පහ. මෙකී කරුණු පහ තමයි ප්‍රධාන කොටම මිනිසුන් ආත්ම කොට සලකන්නේ සිත සහ කය. අන්නේ ආත්ම කොට සලකනදී ආත්මවත් නොවේය, නොවේසේනම් සදාකාලික නොවේය, සැපවත් නොවේ කියන අර්ථයෙන් සක්කාය දිට්ඨිය විනාශ වෙල යනවා. එම ඒ අනුව සියල්ල ඇතිව නැතිව යන කරුණ දැනගන්නා පුද්ගලයා සියල්ල ස්ථාවර නැත බව දැනගෙන සක්කාය දිට්ඨිය හිම අහෝසි කර දාගන්නවා. ඒ අනුව සක්කාය දිට්ඨිය උදේ විඥාණයෙන් අහෝසි වෙන්නේ. විචිකිච්ඡාව යන කරුණු සය ආකාර සැකය. දිට්ඨ සුත මුත විඤ්ඤාත අනුවිචරිත පත්ත පරියේසික කියන ස්ථාන හය පිළිබඳ සැකය. දුටු දේ ඇසු දේ ඉන්ද්‍රිය ගෝචර වශයෙන් දැනගත්තේ තර්ක කර දැනගත්තේ ඒ වගේම පර්යේෂණ කර දැනගත්තේ ආදිය තම් නිත්‍යද අනිත්‍යද කියන සැකය තියෙන පුද්ගලයන්ගේ. එම සැකයත් සියල්ල අනිත්‍ය සියල්ල ඇතිව නැතිව යන අවබෝධය ආවිකස සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ අනුව උද්‍යවඥානයේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව යන කරුණු දෙක නැති වෙන බව සුපබුද්ධ කුටි සූත්‍රයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. සුපබුද්ධ කුටි සූත්‍රයේ සඳහන් ව නැතත් සීලබ්බත පරාමාසයත් ඔන්න ඔය කියන උද්‍යවඥානයෙන්ම නැති වෙන්නේ. ඒ කියන්නේ සියල්ල ඇතිව නැති වේ යන අවබෝධතා ඥානය ලැබුණම සීල පරාමාස වෘත පරාමාස කියන අල්ලා ගැනීම දෙක නැති වෙනවා. සීල පරාමාස කියන්නේ සිල් අල්ලගෙන සංසාරයේ සපවත් කර ගැනීම උත්සාහය. වෘත පරාමාස කියන්නේ වෘත සමාදානය අල්ලගෙන සංසාරයේ සපවත් කිරීමේ ආසාව. ඔන්න ඔය කරුණු දෙකත් සියල්ල ඇතිව නැති වේ කියන අවබෝධයට ආවම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ සූත්‍ර දෙකක දේශනා කරනවා. ඉතාම වැදගත්ම සූත්‍ර දෙකක්. එක සූත්‍රයක් කිංජකාවසක සූත්‍රය, තව සූත්‍රයක් තියෙනවා අනාථ පිණ්ඩික සිටුතුමා අරමුණු කරගෙන කියපු සූත්‍රයක්. මේ සූත්‍ර දේශනා දෙකේ ඉතාම පැහැදිලිව සඳහන් වෙන කරුණක් තමයි යම්කිසි පුද්ගලයෙක් මේ මා විසින් කියන අද මේ සෝතාපන්න අංග හතර, බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝ රත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් නොකරන ලද ආර්යකාන්ත වූ සීල ප්‍රතිපදාව යන කරුණු හතර සමාදන් වුණොත්, සිල් සමාදන් වන්නාක්සේ සමාදන් වුණොත් එම පුද්ගලයා සෝතාපන්න ඵලයට පැමිණෙනවා කියලා. ඒ නිසා විශේෂයෙන්ම බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මරණාසන්න පුද්ගලයන් මෙම සෝතාපන්නාංග හතර සමාදන් වීම ඉතාම හොඳයි කියලා. එමෙන්ම මතක තබා ගත යුතු දෙයක් තමයි සෝවාන් වීම ඉතාම සරල දෙයක් බව ධර්මයේ ඉතාම පැහැදිලිව තැනින් තැන සඳහන් වෙනවා කියලා. උදාහරණයක් වශයෙන් සබ්බාසව සූත්‍රයේ සබ්බාසව සූත්‍රයේ තමයි සියලු මාස්ටව ධර්මයන් නැසීම ගැන සඳහන් වෙන්නේ. සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංසාර බැමි තුන නොහේනම් සංයෝජන ධර්ම තුන දස්සනා පහතබ්බා. ඒ කියන්නේ දර්ශනින් පහ කරගතු සංයෝජන ධර්ම තුනක් කියලා. දර්ශනය යනු දැක්ම. ඒ අනුව මේ දැක්ම වශයෙන් අදහස් වෙන්නේ තමන් විසින් මනසින් ග්‍රහණය කරගෙන දැකීමයි. සෝවාන් මාර්ගය යන්නත් ඔබට මා විසින් පැහැදිලි කළ දුන්නා. සෝවාන් මාර්ගය යන දැනත්තා කල්ලාණ මිත්‍ර සේවනයේ සද්ධම් ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්යයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන කරුණු හතරෙන් තමයි සෝතාපන්න මාර්ගය සම්පූර්ණ කරගන්නේ. යම්කිසි කෙනෙකුට මිත්‍රයෙක් ඉන්නවා, එම මිත්‍රයා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න මේ තැනැත්තා එක්කගෙන යනවා, නැසනම් එතනට යොමු කරනවා. ඒ අනුව ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කළා මේ තැනැත්තා ධර්මය නුවණින් විමසා බලා එහි සත්‍යත්ව අසත්‍යතාවය පිළිගෙන සෝතාපන්න ඵලයට පැමිණිනෝ. මෙන්න මේ අවස්ථාවේදී මාර පෙර කිව් පරිදිම දස්සනා පහතබ්බා දර්ශනය ඇති වෙලා, දර්ශන සම්පත්තිය ඇති වෙලා ඔහුගේ මිත්‍යා දෘෂ්ටින් නැති වෙලා යනවා. එයයි සෝතාපන්න ඵලය. නොයසේව අවුරුදු ගණන් මාස ගණන් භාවනා කළ යුතු නැහැ සෝතාපන්න ඵලයට පැමිණීම. කෙසේ නමුත් පින්වතුනි සෝතාපන්න ඵලයට පැමිණි තැනැත්තාට තවත් ඥාන සම්පත්තියෙන් පහළ වෙනවා. ඒ පළවෙනි ඥාන සම්පත්තිය තමයි අර මා කිව්ව උදව්‍ය ඥානය. අනිත් එක තමයි දුක්ඛ සත්‍ය පිළිබඳ පිරිසිඳ දැන ගැනීම. දුක්ඛ සත්‍ය කියන එක චතුරාර්ය සත්‍යයේ කොටස. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන සත්‍යයෙන් පළවෙනි සත්‍යය තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය සත්‍ය කෘත්‍ය කෘත එනොයසේන ඒ සත්‍යයේ ඒ සත්‍ය අවබෝධ කරගනිමින් සිටිමි. ඒ අවබෝධ කරමි කියන ඥාන තුල පහළ වෙනවා සෝතාපන්නයාට.
ඒ නිසා සියලු සංස්කාරයන් දුක ලෙස සෝතාපන්නයාට දැනෙනවා. මේ සංසාරේ හැම දෙයක්ම දුක් ගබඩාවක් කියලා දැනෙනවා. සියල්ල දුකයි. මේ දුකෙන් මිදීමට තියෙන එක මාර්ගය සංසාරේ මිදීමයි කියන අවබෝධයේ ඌ ඉන්නවා. එසේම ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි සෝතාපන්නයෙකු නොකරන වැරදි 9ක් පමණ පවතින බවයි බහුධාතව සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ 9 මෙන්න මෙහෙමයි. ආනන්තරිය පාප කර්ම 5. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සැලවීම, සංඝ බේදය කියන කරුණු 5 තමයි ආනන්තරිය පාප කර්ම 5. ඊළඟට කිසිම සංස්කාරයක් නිත්‍ය ලෙස සැලකීම, සුඛ ලෙස සැලකීම, ආත්ම ලෙස සැලකීම, ඒ අනුව 5යි 3යි 8යි 9 වෙනි එක තමයි අන්නේ ශාස්ත්‍රවරයෙකු වෙත යාම. අද වෙන විට අතිවිශාල පිරිසක් බුද්ධාගමේ තිනගෙන අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ දෙවිදේවතාවුන් වන්දනා කරනවා. විෂ්ණු කතරගම නාත පත්තිනි දැඩිමුන්ද ආදී දෙවිදේවතාවුන් අපේ ශාසනයට කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපේ ශාසනය ආරක්ෂා කරන්න යාට බාර දීලත් නැහැ. ඒ සම්පූර්ණයෙන්ම පසු කාලීනව ඇති කරගත් මතවාදයක්. එම මතවාද කිසිවක් සූත්‍ර විනය අභිධර්ම යන තොපිටක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා නොමග යන්න එපා, හරිමග යන්න. හරිමග යාම තුළින් තමයි නිර්වාණ අවබෝධය ලැබෙන්න පුළුවන්. එසේම ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි මාර්ගඵල ලාභීන්ට පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය යනු හේතුඵල ධාමයන්ගේ එකතුවක්. මරණින් මතු නැවත උත්පත්තිය ලැබීමේ ආකාරය පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලි කරලා දෙනවා. අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරා පච්චය විඥාන, විඥානාපච්චය නාම රූප, නාම රූප පච්චය සලායතන, සලායතන පස්සය පස්සපස්සපස්සය වේදනා, වේදනා පස්සය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ආදී වශයෙන් දැක්වෙන පටිච්ච සමුපාද ධර්මයේ සෝතාපන්න ඵලලාභියාට අවබෝධ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ අවබෝධය ලැබෙන්නේ අවිද්‍යාපත්‍ය කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කර ගැනීම. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව නිසා මියගේ සත්වයා සංස්කරණය වෙමින් සකස් වෙමින් එනවා මෞකුසයට. සංඛාරාපච්චය විඥාන කියන්නේ මේක ඉතාම පැහැදිලිව මහා නිධාන සූත්‍රයේ සඳහන් වෙනවා. මෞකුසයේ ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. ප්‍රතිසන්දි විඥානයට අනුරූපව නාම රූප පහළ වෙනවා. ඒක තමයි විඥානපච්චය නාම රූප කියන්නේ. මේ නාම රූප ආශ්‍රය කරගෙන සත් ආයතන වූ ඉන්ද්‍රියන් 6 වැඩෙනවා. සකන නාසය දිව ශරීරය කියලා. අන්නේ ඉන්ද්‍රියන් වැඩීම තමයි සලායතන ලෙස සඳහන් කරන්නේ. සලායතන පස්සය පස්ස කියලා කියන්නේ මේ සලායතයන්ගේ හැදෙන ප්‍රසාද රූප. ප්‍රසාද රූප මත ඒ කියන බාහිර අරමුණු ස්පර්ශ වීම තමයි මෙතන පස්ස කියලා කියන්නේ. මේ පස්ස කියන ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. සුඛ දුක සහ උපේක්ෂා යන වේදනා වර්ග තුනයි. මේ වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. සපයක් නැවත ලැබීමේ තණ්හාව, ඒ වගේම දුකක් නොලැබීමේ තණ්හාව සහ උපේක්ෂාවෙන් විඳවා ගැනීමේ තණ්හාව. අන්නේ තෘෂ්ණාව නිසා ඒ දෙන අරමුණ බදා ගැනීමක් අල්ලා ගැනීමක් තියෙන උපාදානය. දැන් මොකද්ද වෙන්නේ මේ මෞකුසී සත්‍යයට ඉන්ද්‍රියන් වැඩිලා එම තැනත්තාගේ සලායතනයන් වැඩිලා අරමුණු ස්පර්ශ වෙලා ඔහුට යම්කිසි රසයක් දැනෙනවා. අන්නේ නිසා මේ මෞකුස තුළ තියෙන තත්ත්වය තවදුරටත් අල්ලාගෙන දරාගෙන ඉඳීම තමයි මේ කියවෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? එතකොට සලායතන හැදිලා ඊට පස්සේ එතනින් ගියාම ස්පර්ශය හැදිලා, ස්පර්ශයෙන් වේදනාව හැදිලා, වේදනාවෙන් තණ්හාව හැදිලා, තණ්හාවෙන් උපාදානය හැදිලා, උපාදානයෙන් භව. භවය කියන්නේ මේ කාම රූප අරූප කියන භවයන් තුනට මේ සත්‍යයට එක්වීමේ සුදුසුකම. ඒ අනුව සත්‍ය ගැබ මෝරලා උත්පත්තියට සුදු තත්ත්වයට පත්වීම තමයි භව කියන්නේ. භවපත්‍යා ජාති, භවපත්‍යා ජාති කියලා කියන්නේ මේ සත්‍ය උපත ලැබීම. උපත ලැබීම නිසා ජරා මරණයට පත්වීමේ සුදුසුකමත් අයිතියත් එම සත්‍යයට පැමිණෙනවා. අන්න ඒක තමයි ජරා මරණ කියලා කියන්නේ. ඔන්න ඕක තමයි අනුලෝම පටිච්ච සමුප්පාදේ, ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදේ ඉතාම පැහැදිලිව දැන් අපිට බලා ගන්න පුළුවන්. අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. අවිද්‍යාව නැත්තම් සත්‍යම අවකෝෂකට පැමිණීමක් නැහැ, එළඹ සිටීමක් නැහැ. සංඛාරාපච්චය විඥාන, සංස්කාරණේ වීමක් නැත්තම් අවකෝෂයට පැමිණීම නැත්තම් ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ. ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ නැත්තම් එයාසිතුව නාම රූප ධර්මයන් පහළ වෙන්නේ. නාම රූප ධර්මයන් පහළ වෙන්නේ නැත්තම් සලායතන පහළ වෙන්නේ, සට ආයතන පහළ වෙන්නේ. සලායතන පහළ වෙන්නේ නැත්තම් ඒවයි ප්‍රසාද රූප පහළ වෙන්නේ. ප්‍රසාද රූප පහළ වෙන්නේ නැත්තම්
එම තැන්වල චක්කු විඤ්ඤාණ ආදිය පහළ වෙන්නේ නැහැ. අන්න ඒ ආකාරයෙන් අරමුණු ස්පර්ශ වීමක් වෙන්නේ නැහැ. ස්පර්ශ වීමක් වෙන්නේ නැත්නම් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම් අරමුණු සම්බන්ධ උපාදානයක් ඇති වෙන්නේ නැහැ. උපාදානයක් නැත්නම් භවයකට වෙන්නේ නැහැ. භවයක් නැත්නම් ජාතියක් නැහැ. ජාතියක් නැත්නම් ජරා මරණ. ඔන්න ඔය ආකාර වශයෙන් ප්‍රතිලෝම පරිච්ඡසම්පාදේ ඊටම පැහැදිලිව අවබෝධ වෙනවා. මෙන්න මේ ආකාරව අවබෝධ ඥානස්සයිත සෝතාපන්න ඵල ලාභී පුද්ගලයා මරණින් මතු උපරිම හත්වාරය උපදින්නේ. සමහර සෝතාපන්නයන් සත්වාරයක් උපදිනවා. සත්තකත්තුප්පරම සෝතාපන්නයන් සත්වාරයක් උපදිනවා. කොලංකොල සෝතාපන්නයන් තුන්වාරයක් හෝ දෙවාරයක් උපදින්නේ. ඒක බීජී සෝතාපන්නයන් එකවාරය උපදින්නේ. එසේම සෝතාපන්න ඵලයට පැමිණි පුද්ගලයා නිරය ප්‍රේත විෂය තිරිසන් යෝනිය සහ දුර්ගිත විනිර්පාති අසරණිකා යන ස්ථාන හතරේ නැවත ඉපදීමට අභව වෙනවා. නමුත් යම්කිසි සෝතාපන්නයේ දේශ සහගතව ජීවත් වෙන මැන්නොත් එම තැනැත්තා සුගති විනිර්පාත අසරණිකායේ යක්ෂයෙක් වෙලා උපදින්න පුළුවන්. එම සඳහා එකම උදාහරණයක් තියෙනවා. එම තැනැත්තා තමයි ජනේසභ යක්ෂයා බිම්සාර රජතුමා වේදනාවෙන් පීඩිත වෙලා ජීවත් වෙලා මැරිලා ජනේසභ නම් යක්ෂයා බවට පත් වෙනවා. ඒ වගේම ඔබ දැනගත යුතු කරුණක් තමයි සෝතාපන්න ඵලයට පැමිණි පුද්ගලයාගේ දෘෂ්ටි සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රහීනයි. ඒ සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රහීන වීම නිසා තමයි මෙම තැනැත්තා මතු නිරයට පැමිණීමේ අවස්ථාව නැතිවෙල යන්නේ. ඒකට හේතුව අභිධර්ම ක්‍රමයේ අනුව නිරයට පැමිණින්නේ දුෂ්ටි සම්ප්‍රයුක්ත කර්මයන් නිසා. සෝතාපන්න ඵලයට පැමිණි තැනැත්තාගේ තියෙන දෘෂ්ටි විප්‍රයුක්ත කර්ම. ඒ නිසා තමයි පින්වතුනි සෝතාපන්නයා නිරයට පැමිණෙන්නේ නැත්තේ. ඒ වගේම පින්වතුනි මතක තබා ගත යුතු කාරණයක් තමයි යම්කිසි පුද්ගලයෙක් පසුගිය ආත්ම භාවයක සෝතාපන්න වුණා නම් මේ ආත්ම භාවයේදී ඔහුට නැවත සෝවාන් වෙන්න බෑ. එම තැනැත්තන් ජාත සෝතාපන්නයන් බවට පත් වෙලේ අවසානයි. එම තැනැත්තන් විසින් කළ යුත්තේ සෝවාන් මාර්ගයේ වැඩීම නොව තමන්ට ලැබී ඇති සෝතාපන්න ඵලය ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම. එම ප්‍රත්‍යවේක්ෂා කර ගැනීම මා අර කලින් කිව්ව ආකාරයටම බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝ රත්නය කෙරෙහි අචල සද්ධාව මුලින් මැදින් අගින් කරලා දා වූ ආරකාන්ත සීල ප්‍රතිපදා වශයෙන් අන්නේ ආකාරයෙන් කරුණු හතර තියෙනවද කියලා බලන්න. එසේ නැත්නම් තේරවාදී ක්‍රමයට තමන් විසින් අසන ලද සංයෝජන ධර්ම තමන් එම සංයෝජන නැවත නූපදින බව, ඒ වගේම තමන් ආ මාර්ගය, තමන් ආ ඵලය, තමන්ට නසන්නට තියෙන ඉතිරි වෙලා තියෙන සංයෝජන ධර්ම සහ තමන් අරමුණු කරගන්න අවබෝධ කරගත්තා වූ ධර්ම කාණ්ඩයන් යන වශයෙනුත් මෙකි ප්‍රත්‍යවේක්ෂා ඥාන ප්‍රත්‍යවේක්ෂා කරගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයෙන් තමයි පින්වතුනි සෝතාපන්න ඵලයට පැමිණෙන්නේ. සෝතාපන්න ඵලයේ පැමිණි තැනැත්තා එම පැමිණි තැනැත්තා සම්පූර්ණයෙන්ම තත්ත්වය අවබෝධ කරගන්නේ. ඒ වගේම මෙම සෝතාපන්න ඵලයට යම් කිසි තැනැත්තෙක් පැමිණොත් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන කරුණු පහ ඔහුගේ වර්ධනය වෙනවා. ඔහු උත්සාහ කළත් නොකරත් එම තත්ත්වය මතක තබා ගන්න. එම තත්ත්වයට බුදුන් වහන්සේ කිව්වේ ආර්ය වෘතිය කියලා. ඒ අනුව සෝතාපන්න ඵලයට පැමිණිනාම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව කියන දේ පහ කරුණු පහම තමන් වෙත පහළ වෙලා මෙම කරුණු එන්න එන්න වැඩි දියුණු වෙනවා. ඒ නිසා ඊටාම වටිනා තත්ත්වයක් අපේ මේ පින්වතුනුත් කරන්න ඕන මෙම කරුණු වටහාගෙන මේ ආත්ම භාවය තුළදීම සෝතාපන්න ඵලයට පැමිණීමට උත්සාහවත් වන්න. එමෙන්ම මේ වැරදි මතවාදවලට යන්න එපා. දැන් වැරදි මතවාද යනවා බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියලා. මේ මතවාදේ ලංකාව පුරා අති විශාල දැවැන්ත වේගයකින් යනවා. මෙන්න මේ වේගයකින් යන මතවාදයේ කියනවා බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපේ මේ ලංකාවේ කියලා. මම අභියෝග කරනවා ජම්බුද්දීපේ කියන්නේ සිව් මහා දීපයන්ගෙන් එකක්. උතුරු පුර දිවයිනේ අපරගෝ වෙන ජම්බුද්දීපේ පූර විදේහය වශයෙන් සිව් මහා දීප තියෙනවා. එකේ සිව් මහා දීපයන්ගෙන් එකක් වෙනවා නම් ලංකාවට වඩා විශාල දිවයින් දූපත් සහ මහදීප 32ක් තියෙන විදියක් නැහැ. ඒ නිසා මෙවැනි මතවාදයන් එළමෙනකොට ප්‍රධාන කොටම භූගෝල විද්‍යාව, ඉතිහාසය, ඒ වගේම උද්භිද විද්‍යාව වැනි කරුණු පිළිබඳව හොඳාකාරව දන්න අයකින් අහන්න. එහෙම අහන්න නැතුව බුද්ධ ශාසනයේ කල්ලි වලට බෙදීමට යාමත් කල් බෙදුණු කල්ලි වලට එකතු වීමත් යන කරුණු වලින් සිද්ධ වෙන්නේ පින්වතුනි තමන් විසින් ශාසනය බෙදීමට ශාසනය ભેද කිරීමට උදව් වෙලා නිරයට එකතු වීම වෙන්නේ නිරයගාමී වීමට. ඒ නිසා පින්වතුනි මේ තමන්ගේ ලබාගත වූ වටිනා වූ ජීවිතය
නිරයගාමී වීමෙන් තොරව නිරයට යාමෙන් තොරව සුගතිගාමී වීමෙන් අවසන් කර ගත යුතු වෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ මා විසින් මෙසේ කියන ලද ධර්ම කරුණු සූත්‍ර විනය අභිධර්ම පිටකවල තිබෙන බව සැකහැර දැනගෙන එම ධර්ම කරුණු අනුව ජීවිතය හැඩගස්වාගෙන සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් යන මාර්ගඵලයන්ට මේ ආත්ම භාවය තුළම පැමිණීම තමයි පින්වතුනි.